මං හිතනවා ඔයාලා මේ වෙද්දි මං දාපු අනිත් වීඩියෝස් බලන්නේ නැති ඒ කැම try කරන්නේ නැති කියලා. ඉතින් මේ දවස්වල අඹ වාරිනේ ඉතින් අඹ ගොඩක් තියෙන හැමතැනම. ඒ නිසා මං හිතුවා හැමතිස්සෙම අඹ අපි නිකන් ගෙදර අච්චාරු දාලා උයලා එහෙම නැත්නම් නිකන් කනවට වඩා අඹ අයිස්ක්‍රීම් එකක් හදුවොත් කොහොමද? අඹ අයිස්ක්‍රීම් එකක් හදුවොත් ඒක අපිට තියාගෙන කන්න පුළුවන්නේ. ඒ වගේම ඒක ලොකු වෙනසකුත් වෙයි. කඩෙන් ගෙනල්ලා අයිස්ක්‍රීම් කනවා වගේම ගෙදර හදාගෙන කෑවොත් කොහොමද? අපි හදලා බලමු කොහොමද අඹ අයිස්ක්‍රීම් එක හදෙන්නේ කියලා. අඹ අයිස්ක්‍රීම් හදන්න ඕන වෙනවා අඹ කිලෝ එකක් ඕන වෙනවා. මම මෙතන ඇත්තටම මේක පොතු ගහලා කපලෙද්දී ග්‍රෑම් 800ක් වගේ තමයි මෙතන තියෙන්නේ. ඒ වගේම අපිට විපින් ක්‍රීම් මිලිලීටර් 500ක් අවශ්‍ය වෙනවා. මෙතන නම් ලීටර් එකක් තියෙනවා. මම මේකෙන් භාගයයි ගන්නෙ. ඒ වගේම කන්ඩෙන්ස්ඩ් මිල්ක් පොඩි ටින් එකක්. ඒ කියන්නේ ටින් කිරි පොඩි ටින් එකක් අවශ්‍ය වෙනවා. ඒ වගේම වැනිලා බින්දු 2-3 ඒ කියන්නේ තේ හැඳි එකක් වගේ ඕන වෙනවා. ඊට අමතරව තවත් අඹ කෑලි ටිකක් කපලා තියාගන්න අයිස්ක්‍රීම් එක හැදුවට පස්සේ ඒකට මික්ස් කරන්න. අපි අඹ ටික මුලින්ම බ්ලෙන්ඩ් කරගමු. හොඳට පල්ප් එකක් වගේ එනකන් මේ අඹ ටික බ්ලෙන්ඩර් කරලා පැත්තකින් තියන්න. දැන් මම විපින් ක්‍රීම් ටික මිලිලීටර් 500ක් එනකන් හදා ගන්නවා. දැන් හරි. ඔයාලකෙත් මේ වගේ ලීටරයක් වගේ ගන්නවා නම් ඊටු ටික හොඳට ක්ලිප් එකක් දාලා ආය ෆ්‍රිජ් එකට දාන්න. දැන් මේ විප් ක්‍රීම් ටික මම බෝල් එකට දා ගන්නවා. දැන් මේ විප් ක්‍රීම් ටික හොඳින් බීට් කරගන්න ඕනේ. මේක වතුර වගේනේ තියෙන්නේ. අපි හොඳට බීට් කරගමු. දැන් ඔයාලට पेनवे वत्र वगे पिछले विपिंग क्रीम टीका सैटेला पेटे नह मेन मेवागे पदम वगे मतक तीयागन वाला विपिंग क्रीम गति हमें कूल कल अरगाट वाटी मेवागे हदागन पुला मत मेट मे विधि सैटन गीये विना दिखाई इवागे मैं मेवागे लुक बोल कग्गाने क्रीम टीका हेमतन भी हिन्न पुलवा දැන් මේක හොඳට විපින් ක්‍රීම් එක සෙට් වෙලා තියෙන නිසා කන්ඩෙන්ස් මිල්ක් එක දාගන්න. කන්ඩෙන්ස් මිල්ක් ටික දාලා චුට්ටක් අපි ලෝ ස්පීඩ් එකේ බීට් කරගන්න ඕන. කන්ඩෙන්ස් මිල්ක් ටික දාලා තව විනාඩි 1.5ක් වගේ මම බීට් කරගත්තා. මේ වෙලාවේදී මම වැනිලා බින්දු 2-3ක් වගේ එකතු කරගන්නවා. ඒක ඔප්ෂනල්. ඔයාලට කැමති නම් එකතු කරගන්න, නැත්නම් ප්‍රශ්නයක් නැහැ. ඒකල මේක හොඳින් කලවම් කරලා දැන් මං හදාගත්ත අඹ පල්ප් එක මේ මිශ්‍රණයට එකතු කරනවා. හොඳින් කලවම් කරනවා. මේ වෙලාවෙත් බීට් කරන්න එපා. හොඳින් කලවම් කරගන්න. ඔයාලට කැමති නම් මේ වෙලාවේදී කහපාට ෆුඩ් කලරින් දාගන්න පුළුවන් බින්දුවක් විතර. හැබැයි මම නම් ෆුඩ් කලරින් දාන්නේ නැහැ. මොකද මේකේ තියෙන ලස්සන පාට ස්වාභාවික පාට හොඳ නිසා. දැන් මේ වගේ තියෙන්නේ. දැන් අපේ අයිස්ක්‍රීම් මිශ්‍රණය හරි. මේකට දැන් මම කලින් ඉතුරු කරලා තියාගත්ත අඹ කැරි ටික එකතු කරනවා. ඒක දාලා හොඳින් කලවම් කරන්න. මොකද අඹ කැරි හැපෙද්දී ඇත්තටම අපි කරත්ත කොළඹ අයිස්ක්‍රීම් එකක් කනවා වගේ තමයි. මිශ්‍රණය හදලා ඉවරයි. දැන් අපි මේක එයාටයිට් කන්ටේනර්ස් වල දාලා හොඳට ෆ්‍රීස් කරන්න ඕන. මතක ඇතුව ඔයාලා ෆ්‍රීසර්කට දාලා පැයකට පස්සේ ආයෙම අරගෙන අපි මේක ගෑරුප්පුවකින් කලවම් කරන්න ඕන. අපි ඒක කරන වෙලාවට ආයෙ බලමු.
දැන් මේක මම දා ගන්නවා මේ වගේ කන්ටේනර්ස් වලට ගොඩාක් පිරෙන්නමත් දාන්න එපා මොකද අපිට මේක පැකින් ආයෙ කලවම් කරන්න ඕන නිසා දැන් මේක අපි හොඳින් අහලා ෆ්‍රීස් එකේ තියලා පැකින් බලමු මේක ආයෙ කලවම් කරන හැටි පැකින් මේක එළියට අරගෙන ගැරුප්පුවකින් මේක මිශ්‍ර කරන්න ඕන මේ විදිහට මේ විදිහට මිශ්‍ර කරන්නේ අයිස් ගතිය ඇතුලේ බැඳෙන්නේ නැති වෙන්න මේක දැන් අපි පැය 7ක් විතර ෆ්‍රිජ් එකේ 6ක් 7ක් වගේ ෆ්‍රිජ් එකේ තියන්න ඕන ෆ්‍රීසර් එකේ ඒ අතර වාරේ තව දෙතුන් සැරයක්වත් ඔයාලා පැයෙන් පැය අරගෙන මේක මේ විදිහට ගැරුප්පුවකින් මික්ස් කරලා ආයෙ තියන්න ඕනේ Hey Google, set alarm 2 p.m. Done. මේ ෆ්‍රිජ් එකේ දාලා හරියටම පැය දෙකකට පස්සේ තවත් මේක වෙනයිති පොඩ පොඩ සෙට් වෙගෙන එනවා. පොඩ හයි වෙලා වගේ තියනවා නේ ඒ ඔක්කොම කඩලා හොඳට කලවම් කරන්න. දැන් අපි මේ අයිස්ක්‍රීම් එක හදන්න පටන් අරගෙන හරියටම පැය 3ක් ගිහින් තියෙන්නේ. ඉතාලි පැය 4ක්වත් මේක ෆ්‍රීස් කරන්න ඕන. පැය 7කට පස්සේ ෆ්‍රීස් වෙච්ච මැංගෝ අයිස්ක්‍රීම් ටික තමයි මේ තියෙන්නේ. ආට පේනවා ඇති ගොඩක් හොඳට ෆ්‍රීස් වෙලා තියෙනවා. මේ ගොඩක් හොඳින් තියෙනවා. ඒ වගේම ඔයාලගේ ෆ්‍රිජ් එකේ කූල් වෙන යන වෙලාව වැඩි වෙන්න පුළුවන් අඩු වෙන්න පුළුවන්. ඒ නිසා මේක හොඳට සෙට් වෙනකම් තියන්න දෙන්න. ඔයාලට පේනවා ඇති මේ අපි දාපු අඹ කෑලි හැම ලස්සනට තියෙනවා අයිස්ක්‍රීම් එක හොඳටම සෙට් වෙලා තියෙන්නේ මම මේක චුට්ටක් ලස්සන කරන්න කජු කෑලි ටිකක් කපා ගත්තා ඒ වගේම මුද්‍රස් පළන් දෙක තුනකුත් දාගන්න පුළුවන් මේවා ඇත්තටම කාට හරි පිළිගන්නද්දි මේ විදිහට පිළිගන්නවම ලස්සනයි ඒ වගේම මම අඹ කෑලි දෙක තුනකුත් ලස්සන්ට හදලා ඔයාලටත් ගෙදෙට්ටේ නමුත්තන්ට හොඳින් පිළිගන්නන්න පුළුවන් ඒ වගේම හරිම සතුටුයි තමන් ගෙදර හදපු අතුරුපසක් කාට හරි පිළිගන්නන්න පුළුවන් වුණාම ඔයාලට පේනවා ඇති මේක හරිම ලස්සන පාටකින් තියෙන අපි කිසිම කලරින් එකක් දැම්මේ නැහැ ගොඩක් ලස්සන්ට තියෙනවා ඒ වගේම තමයි මේක ගොඩක් රසවත් ඉතින් හදලා ඔයාලගේ ගෙදර කට්ටියත් එක්ක යාළුවොත් එක්ක ෂෙයා කරන්න ඔයාලට ගොඩක් සතුටු හිතේ මේ විදිහට අයිස්ක්‍රීම් හදලා කෑවොත් නම් ඔයාලා ආයෙනම් කඩෙන් අයිස්ක්‍රීම් ගන්න එකක් නැහැ ඒ තරම්ම රසයි ඉතින් හදලා බලන්න කියලා ඔයාලට අනිවාර්යෙන් මම මේක ගොඩක් මතක් කරන්නේ ඒකයි හදලා බලන්න ඒ වගේම මගේ channel එකට subscribe වෙන්න ඔයාලගේ යාළුවොත් එක්ක මේ වීඩියෝ ෂෙයා කරන්න ආයෙත් දවසක අලුත් දෙයකින් හමු වෙමු